अभिशंसो भंडार आसने विधि अद पुदन पेरमुने कार्यालय आरंभ कर फलापाल आयतन विसुरा යායතන වල විය යුතු සේවාවන් ලබා දී දු දේශපාලන නායකත්වය අපේ සභාපතිතුමාලා දෙපළ ඇතුළු මන්ත්‍රී කණ්ඩායම වගේම අපේක්ෂක අපේක්ෂිතතුමාලා සමග මේ ආසනයේ ජනතාවට ලබා දෙන කටයුතු කිරීම පිළිබඳව පක්ෂයේ වෙනුවෙන් අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි අපේ ආදරය අම්මිතාත් ඔබ නිරන්තරයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණ වලට දායක වෙච්ච දෙමෝපියා ඉතිහාසයේ නම් 2005 මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ජයග්‍රහණය කරවන කොට ඔබ खलुद्र डिस्ट्रिक्ट जयग्रहण जनाधिपत्मा निरंतर मेरठ गमे जनता जनाधिपत හැම සම්දිස්ථානයම ජනතාව දෙක ගොඩනගුනි. අපි සෑම විටම මැතිවරණ වලට ගිහිපෝ දේශපාලන පක්ෂයක් සහ බලවේගයක්. එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ චෝදනාව තිබුණේ මැතිවරණ වේලාවට කලින් දිනවයි කියලා. අපිට මතකයි එදා විපක්ෂය පාර්ලිමේන්තුවේ කතා කරේ ඇයි මේ වේලාවට කලින් ඡන්ද දෙන්නේ කියලා. එහෙමයි එදා චෝදනා කරේ. එදා පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුව පොදුජන පෙරමුණ ප්‍රමුඛ දේශපාලන සංධානය කිසි දවසක මැතිවරණ වලට බය නැහැ කියන එකත් අපි මතක් කරන්න ඕනේ. මැතිවරණ එක ජයග්‍රහණ සහ පරාජය කියන එක ජනතාව සතුවදී අපිට අපේ පාක්ෂිකව විශ්වාසයි අපිට අපේ ජනතාව විශ්වාසයි එහෙනම් අපි දේශපාලන සංධානය බලවේගයක් විදියට දේශපාලන පක්ෂයක් විදියට කිසි දවසක අපි මැතිවරණ වලට බය වෙන්නේ නැහැ සහ මැතිවරණ කල් දානවට අපි එකග වෙන්නේ නැහැ මේක තමයි අපි විශ්වාස කරන දේශපාලනය එදා එල්ටීඩී ත්‍රස්තවාදයෙන් උතුර මුදවගෙන උතුර මැතිවරණ තියෙනකොට සමහර දේශපාලන පක්ෂ නායකයෝ කිව්වා මහින්ද මහත්තයා නැහැ ඡන්දෙ තියන්න එපා මේ වෙලාවේ උතුරේ ඡන්දෙ අපිට දිනන්න බෑ කියලා කාරණා. බෑතුමා එදා කිව්වේ නෑ මම රට එක්සයිසත් කරලා දුන්නා. යුද්ධය අවසන් කරලා දුන්නා. දැන් ජනතාවට බාර දෙන්න ඕනේ තමන්ගේ පළාත පාලනය කරන දේශපාලන නායකත්වයේ තෝරගන්න. අපි මැතිවරණයට ගියා. එදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපි ගියා. අපි හොඳටම දන්නවා බාර දෙනවා කියලා. මොකද අපිට උතුරේ දේශපාලනය කරන්න කාලයක් තිබ්බේ නෑ. අපි පරාජය වුණා. හැබැයි අපි මැතිවරණේ තිබ්බා. අපි මැතිවරණේ තිබ්බා. එදා බොහෝ වෙලාවට ජාත්‍යන්තර සංවිධාන රටවල් ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කරුවේ අම්මේ තාත්තේ මැතිවරණය ගැන. මැතිවරණ තියන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න කියලා. වෙ අද ඒ සංවිධානම ප්‍රජාතන්ත්‍රවාදය කියලා කතා කරන්නේ අරගල ගිරීමට දෙන අයිතිය. ඡන්දෙ එහෙම නෙවෙයි. දැන් ඡන්දෙ කල් දාලා තියනවා කියලා කිසිම ප්‍රජාතන්ත්‍ර සංවිධානයක් මුකුත් කියන්නේ නැහැ. හැබැයි අරගලයක් පාලනය කරනවා කියලා කිව්වොත් ජන ජීවිතේ අඩාල වීම වළක්වන්න හමුදාව හෝ පොලිසිය ක්‍රියාත්මක වෙනවා කියලා කිව්වොත් එහෙමත් නැත්නම් ආර්ථික කේන්ද්‍රස්ථාන රැකගන්න ජනතාව රැකගන්න ආණ්ඩුව කටයුතු කරනවා කියලා කිව්වොත් එය ප්‍රජාතන්ත්‍රවාදී වැළැක්වීමක් විදිහට තමයි දකින්නේ. ඉතින් මේ කාරණේ පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. මේ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව අපි තේරුම් ගත යුතුයි. අපි පක්ෂයක් විදිහට වැඩ කරලා තියෙනවා. අපි ආඩම්බර වෙනවා. අපේ මන්ත්‍රීවරු ගමට යන්නේ වැඩ කරපු දේශපාලන පක්ෂයක් විදිහට. අපි ගම සංවර්ධනය කරලා තියෙනවා. මේ රටේ ජාතික පාසල් පද්ධතිය තුල ඉඳන් ග්‍රාමීය ආර්ථික සංවර්ධනයේ දක්වා ගමනාගම දිවිනාගම ජාතික සවිය පුරණගම මෙසියල්ලම එදා ක්‍රියාත්මක කරේ
महिंद राजपक्ष जनाधिपतिमागे देशपाल नायकत्वेत अभी तक गोटा बे राजपक्ष मैत्तुमा बहुत देवाल करवा किलोमीटर लाख चे व्याकृति आरंभ करवा गमे फारवाल टिके हदवा कोविड दहन में वसांगते देख इदा बहुत दिन इल्लुए इन्नत गनला जीवित बेर दे बेरला दिन्नी के समहार रटवाल वाला बलागे निन्ने कोड मिनुसु मेरला वेटनो गिनिती अन्न इडे नतुव मलमिनी गंगा वाला पाकरनो एती दित ओउनोगी आर्थिक रटकत्ता ගෝඨා බේ රාජපක්ෂ මහත්තුමාගේ තිබ්බ එක විකල්පයයි ජීවිත බේර ගන්නවද ආර්ථික බේර ගන්නවද කියන කාරණේ. එහිදී එතුමා ගත්ත තීන්දුව තමයි ජීවිත දිග බේර ගමු අපි කියන කාරණේ. අපි වැරදි තීන්දුව අරගෙන තියෙනවා. විඩා කියන්නේ නැහැ. අඩුපාඩු තියෙනවා. ඕනෑ වාණ්ඩුවක අඩුපාඩු තියෙනවා. පොහොර තීන්දුව නොගත්තනම් හොඳයි කියන මතය තමයි අපි පක්ෂයක් විදිහට ඉන්නේ. මේ වෙලාවෙත් පක්ෂයක් විදිහට අපි ඉදිරිපත් කරේ යෝජනාව පොහොර තීන්දුව නොගත්තොත් හොඳයි කියන කාරණේ. හැබැයි නායකයෙක් වුණාම ඒ නායකයා තීන්දුව తీරන ගන්නවා. හැබැයි සත්භාවී පොහොර තීන්දුව අපි විශ්වාස කරන ගෝඨාභය මහත්තයා ගත්තේ ගොවියට අසාධාරණයක් කරන්න නෙවෙයි ජීවත් වෙන මහ ජනතාවට සාධාරණයක් කරන්න සෞඛ්‍ය සම්පන්න සමාජයක් හදන්න මේ ගත්තු ක්‍රමවේදය තුළ සක්‍රියාත්මක කරපු ක්‍රමයේ තුළ යම් පසුබෑමක් කරලා අක්කෝ මේ දේශපාලනික වශයෙන් අපිට බලපෑම මොකද මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රතිපත්තියේ සෑම විටම ගොවිය දීවරය කම්කරුවා ආරක්ෂා කරගෙන ඉදිරියට යන දේශපාලන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක අපි වගකීමකින් කියන අපේ ආදරය අම්මේ තාත්තේ පොදුජන ප්‍රමුඛ පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්දානයේ සෑම විටම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දේශපාලන දැක්ම චින්තනය ආරක්ෂා කරන්න කටයුතු කරනවායි කියන එකත් අපි ඔබ තමුන්නාසයට පැහැදිලිව ප්‍රකාශ කරනවා. මේ පැහැදිලිව අපි කියන්නේ අපි දේශපාලනික වශයෙන් ගොඩනගන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දැක්ම එක්ක. ඒ දේශපාලන දර්ශනය එක්ක. ඒ තමයි මේ රටේ ගමේ ආර්ථිකය, ගමේ පාක්ෂිකය රැක ගන්න ඕනේ කියන රැකගෙන රට ගොඩන ගන්න ඕනේ කියන කාරණය. එතුමා සෑම විටම දේශපාලන ජීවිතය තුළ ප්‍රමුඛතාවය දුන්නේ මාතෘභූමියට. මාතෘභූමිය. දෙවනුව තමන්ගේ දේශපාලන පක්ෂයේ පාක්ෂිකයව. මාතෘභූමිය රකින්න වගේ මගේ ආදරය අම්මේ තාත්තේ එතුමා පාක්ෂිකයව රැක්කා. අන්න ඒ ප්‍රතිපත්ති තුළ මාතෘභූමිය රැක ගනිමින් පාක්ෂිකය රකින්න දේශපාලන බලවේගයක් අපි මේ පොත්ජන පෙරමුණත් එක්ක අපි ගොඩනගනවා කියන එකත් ඔබ තමුන්නාසෙල් අපි මතක් කරන්න ඕනේ. අවසාන වශයෙන් මයිස්තුතිවන්ත වෙන ඔබ තමුන්නාසෙල්. විදන්නවාද බොහෝ අය උත්සාහ කරනවා මේ පොහොට්ටුවේ පාක්ෂිකයව බය කරලා නවත්ත ගන්න. මැයි නම් වෙන නෙවෙයි. ඊට පෙර ඉඳන් අප්‍රේල් මාසේ ඉඳන් ගෙවල් වලට ගහන්න පටන් ගත්තා. මැයි නම් වෙන මේ එක සිදුවීමක් විතරයි. අනික මැයි නම් වෙන අපේ අහිංසක පාක්ෂිකය මං විශ්වාස කරන්නේ නැහැ ගෝල් ෆේස් එකට ගහන්න ගියා කියලා. මහින්ද මාත්‍යා මුණ ගැහින්න ආවේ. හැබැයි අප්‍රේල් මාසේ වෙනකොට ශ්‍රේහාන් සේවසිං අමතුමාගේ රොෂාන් රණසිං අමතුමාට කාන්දර විජේසේකර අමතුමාගේ ගෙදරට ගහන්න පටන් ගත්තා. අරගලේ කරපුවායි. සායක පිටිපසින්ම සමහර දේශපාලන බලවේග. මම හැමදේම කියනවා මම බය නැතුව කියනවා. අරගලේ වෙලාවෙත් කිව්වා. අරගලේ අපිට ප්‍රශ්නයක් නැහැ. බාරගල කරුවායක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අරගල කරන්න ඕන. තරුණ කට්ටිය වුණා ආවේගශීලී තීන්දුව తీරන ගන්න. ඒක තරුණගේ ස්වභාවය. සා අවංකව මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. මේ සිස්ටම් එකේ වෙනසට පෙනී සිටින කෙනෙක් මම. සහ අපිට පැවරිච්ච වගකීම් වල ඒ සිස්ටම් එක වෙනස් කරපු කෙනෙක් අපි. අපි ඒක වෙනස් කරනවා. හැබැයි අපිට අරගලයේ එක ගැටලුවක් නැහැ. අරගල කරුවායක අපිට ප්‍රශ්නයක් තියෙනවා. අරගල කරුවා දන්නේ නැත්නම් තමන්ගේ අවසාන ඉලක්කය මොකක්ද? අරගල කරුවා දන්නේ නැත්නම් තමන්ගේ ඒ ක්‍රියාදාමයේ තුල අගතියටපත් වෙන්නේ කවුද කියන කාරණේ. අරගලයේ කියන මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සාහ කරනවා නම් ඒ පිළිබඳව අරගල කරුවට අවබෝධයක් නැත්තම් එහෙමත් නැත්තම් ලෝකේ කොහේ හරි බිහි වෙච්ච බලවේගයක එක ඉත්තෙක් බවට අපි අරගල කරපු දරුවෝපත් වෙනවනම් ඒ පිළිබඳ අපිට ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් අරගලයක අපිට ප්‍රශ්නයක් නෑ. අරගල කරුවන්ගෙන් අපිට ප්‍රශ්නයක් තිබ්බා. දැන් අපි ඒ අයටත් ආරාධනා කරනවා. අපි අලුත් දේශපාලන ගමනක් යනවා. අපි රට ගැන හිතන්නු අරගලයේ කරනවා කියලා තමන් වැඩ කරන ආයතනයේ පාඩුවට ලබලා ඒ පාඩුව පිළිබඳව මහා උජාරුවෙන් ආණ්ඩුවට දැන් දැනුණා මම වැඩ කරන ආයතනයේ පාඩුවට ලැබුවා කියලා කියන්න පුළුවන් නම් ඒක අරගලයක් නෙවෙයි. රටේන සංචාරකයව එන එක වළක්වලා ඒ සංචාරකයා ජීවත් සංචාරකයා එන එක වළක්වලා ඒ වැළක්වීම තුලින් ලැබු අරගලයේ ජයග්‍රහණයක් විදිහට දකින්න නම් ඒක වැරදි. හැබැයි අපි අරගල කරමු මේ සිස්ටම් එක ඇතුලේ මේ රටේ අනාගත දරු පරම්පරාවට දියුණු රටක් ගොඩනගන්න අපි අරගල කරමු.
एक अभी ऐतुले कर अभी क्रम वेद विनाश कर अभी चाकल्य कर विनाश कर अभी व्यवस्था विनाश कर अभी आर्थिक वशे मेरा गोड़ना कर अन्न एक अमन तुल नव देश पालन बाल वेग के कभी दिए ये आई पोज्जन पर मुन विधि अभी अपेक्षा कर अभी भंडार आरंभ की बिल बंद सतुनो मन मत का अभी नील बल का पटांग रोहित अभेगुना दिनभत्तु माइक अभी आरंभ की कलुतरे දැවැන්ත වැඩ පිළිවෙල. එදා ජනතා විමුක්ති පෙරමුණ කලබල වුණා. එදා ජනතා විමුක්ති පෙරමුණ කලබල වුණා. එදා සජබේ එදා තිබෙක්සත් ජාතික පක්ෂේ එයත් කලබල වුණා. අපි නැවත වතාවක් කලුතර දිස්ත්‍රික්කයෙන් බණ්ඩාර ගමින් මේ ගමන ආරම්භ කිරීම පිළිබඳව අපි සතුටු වෙනවා. ඒ වගේම තමයි මම විශ්වාස කරනවා. ඔබ රෝහිත අභේගුණවන්තර ගරු අමාත්‍යතුමන් අපි මන්ජු මන්ත්‍රීතුමා ඇතුළු මේ බණ්ඩාර ගම වගේම පාරදුර වගේම මේ කලුතර දිස්ත්‍රික්කේ අපේ පොදු ජන පෙරමුණ අපේ සංජය මන්ත්‍රීතුමාලා පස්කෝල් මන්ත්‍රීතුමාලා පියල් නිශාන්ත අමාත්‍යතුමාලා අපේ මරිජාන් මන්ත්‍රීතුමා ඇතුළු මේ කණ්ඩායම එක එකතු වෙලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාසය තබලා ඒ ගොඩනැගෙන දේශපාලන බලවේගය තුල ඉදිරියේදී එන්නේ ප්‍රාදේශීය සභා මැතිවරණයද පාර්ලිමේන්තු මැතිවරණයද ජනාධිපති මැතිවරණයද පොදුජන පෙරමුණ ප්‍රමුඛ ආණ්ඩුවක් පිළිගන්න ගමනට ඉතාමත් ශක්තිමත් විදියට පෙනී සිටී කියන විශ්වාසය තුළ ඔබ සියලු දෙනාට ජය වේවා කියමින් සුබ අනාගතයක් පතමින් තෙරුවන් සරණ පතමින් මානෙමි.